අයිබෝවන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබ එක්වාටනේ හරය කැඹුරුව දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග අදාප සමග කතාබහට පැමිණ තිබෙන්නේ කොළඹ නැව්ගත කරන්නන්ගේ අධ්‍යාපන පීටේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාල මහතා. ඔහු නාවික ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෙක්. අපි අද ඔහු සමග කතා කරන්නේ හම්බන්තොට වරායේ සහන ගිවිසුම පිළිබඳව. මේ දවස්වල ඉතාමත්ම කතාබහට ලක් වෙලා තිබෙන මාතෘකාවක්. අපි අයිබෝන් කියව බෝ පිළිගන්නවා අපගේ වැඩසටහනට. අයිබෝන්, මේ දවස්වල හම්බන්තොට වරායේ සහන ගිවිසුම පිළිබඳව බොහෝ දෙනා කතාබහට ලක් කරනවා, විශේෂයෙන්ම දේශපාලඥයෝ මේ පිළිබඳව කතා කරනවා. ඔබ ඉතාමත්ම ප්‍රවීණ අපේ රටේ නාවික ශේෂ්ත්‍රය පිළිබඳව අත්දැකීම් බහුල කෙනෙක්. ඔබට ජාත්‍යන්තර වශයෙනුත් කීර්තියට පත් වෙලා තිබෙන ඔබ මේ ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් අපි අද කතා කරන්නේ මේ සහන ගිවිසුමේ කරුණු කාරණා, ඒ වගේම ඇයි අපිට මේ වගේ තීරණයක් ගන්න සිද්ධ වුණේ කියන කරුණු කාරණා පිළිබඳව. මුලින්ම දැනගන්නට කැමති මේ හම්බන්තොට වරාය දැන් අවසාන මේ ගිවිසුමකට එළඹෙන්නට කලින් මේ වරාය ඉදිකිරීම යම්කිසි ශක්්‍යතාවයක් සහිතව සිදු කරපු එකක්ද? එහෙම නැත්නම් කියන්නේ ඒකත් එක්කව මේ වගේ දෙයකට අපි ඇයි පැටලුනේ? ඇයි අපිට මෙහෙම දෙයක් කරන්න සිද්ධ වුණේ? අපිට මේක තනිව මේ ව්‍යාපාරික කටයුත්තක් විදිහට ඉදිරියට අරගෙන යන්න හැකියාවක් නැද්ද? ඔව්, හොඳ ප්‍රශ්නයක්. හම්බන්තොට වරාය පිළිබඳ සාකච්ඡා තිබිලා තියෙනවා 80 ගණන් වල ඉඳන්. මට මතක ඇති කට මට මතක කාලේ ප්‍රේමදාස ජනාධිපතිතුමා කතරගම ගම්බුදාව කරන කාලෙත් ඔය වරාය උතන හම්බන්තොට ගැන කතා කරා. ඊට පස්සේ චන්ද්‍රිකා මැතිණියගේ කාලේ නැවත මේ වරාය ගැන කතා කරා, දක්ෂිණ සංවර්ධන සැලැස්ම යටතේ රුහුණුපුර කියන එක යටතේ. ඊට අමතරව විදේශ සමාගම් කීපකින් වරායක් හැදීමේ ශක්්‍යතාව ගැන සාකච්ඡා කරලා පරීක්ෂණ කළා. වරාය 2006-2001 කාලේ මට මතකයි ස්ථාන තුනක් හඳුනාගෙන තිබුණා මෙතන වරායක් හදන්න පුළුවන් කියලා. කියන්නේ මොකද මේ නාවික ශේෂ්ත්‍රයේ ප්‍රධාන ගමන් මාර්ගය ළඟ තියෙන නිසා. ඊට පස්සේ මම හිතන්නේ 2005 රජයේ කාලයේදී තමයි මේක වෙනස් ක්‍රමයකට මේ ඇතුළට වරායක් හදලා කරන්න සැලසුම් කරේ. ශක්්‍යතා වාර්තා ගත්තොත් දෙකක් තියෙනවා. එකක් තමයි වරායක් හදන්න පුළුවන්ද කියන ශක්්‍යතාවය. ඒක කළා තිබුණා කීප වතාවක්. නමුත් දැන් මේ 2005 ආපු රජය මේ ගත්ත තීරණයේදී මම දැකලා නැහැ මේ වෙළඳාම පැත්තෙනුත් මේකට මේ කියන්නේ බිස්නස් මොඩල් එකක් කියන පැත්තකින් අපි ශක්්‍යතාවක් මම නම් දැකලා නැහැ. අද වෙනකොනුත් එළියට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වරායක් හදනකොට කරන්නේ එක්ක මේකේ මෙට්‍රික් ටන්ස් කොච්චර කරන්න පුළුවන්ද, නැව් කීයක් වේද, එහෙම නැත්නම් බහලුම් කොච්චර වර්ධනයක් වෙයිද කියන නම්බර සාමාන්‍යයෙන් අපි ඉදිරි දැක්මක් ඇතුව හදනවා. ඒ දේ මම දැකලා නැහැ මේ හම්බන්තොට වරාය. ඒක නිසා තමයි මම හිතන්නේ අපි පොඩ්ඩක් එරුණේ. ගොඩක් නෙමෙයි, පොඩ්ඩක් නෙමෙයි, ගොඩක් එරුණා. එතකොට දැන් සමහරව තවත් ගොඩනගන තර්කයක් තමයි මේ පළවෙනි අධියරට යම් කිසි ණය මුදලක් ලබා ගත්තා, ඒක සිදු කළා. දෙවෙනි අධියරට ඊටත් වඩා විශාල ණය මුදලක් ලබා ගත්තා. මේ පළවෙනි සහ දෙවෙනි අධියර දෙකෙන්ම ඒක අර කමර්ෂලයිස් කරන්න බෑ. වාණිජකරණයට ආදායම් ලබා ගන්න පුළුවන් ආකාරයේ වරාය, ඒ වගේ වරායක් නෙවෙයි මේක. එතකොට අනිත් පැත්තේ පරිවාර සේවා, ඒ කියන්නේ හම්බන්තොට ආශ්‍රිතව හෝටල්, ඒ වගේම යටිතල පහසුකම්, ඒ වරාය සේවාවන් වලට අවශ්‍ය අර ඒ සේවාවන් තවම දියුණු වෙලා නැහැ. එතකොට මේක ණය බරක් ලෙස රජයට කෙලින්ම ආවත් ආදායමක් ලැබෙන්නේ නැති ආකාරයට තමයි මේ ආකෘතිය සිද්ධ වුණේ කියන කාරණේ. ඔබ ඒ පිළිගන්නවද? අනිවාර්යයෙන් මේක තමයි වුණේ. දැන් ඔය වරායක් කියන එක ප්‍රාග්ධානීය ගොඩක් යන දෙයක්නේ. අපි හම්බන්තොටට යන්න ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් කොළඹ ගැන කතා කරොත්, කොළඹ තමයි දකුණු ආසියාවේ ප්‍රථම වරාය මේ බහලුම් වලට සුදුසු ලෙස සකස් කරේ. ඒ කියන්නේ 1980-81-82 වෙනකොට ක්වීන් එලිසබෙත් ජැටිය පරිවර්තනය කරා. ඊට පස්සේ තමයි ජයක් කන්ටේනර් බහලුම් අංගය හැදන්නේ. ඒකත් කොටස් 1, 2, 3, 4 වශයෙන් තමයි. ඒ කියන්නේ අර බිස්නස් වැඩි වෙනකොට, අපි කතා කරන භාෂාවෙන් බිස්නස් වැඩි වෙනකොට තමයි ආයෝජනය කරේ. ඉතින් කොළඹ වරායේ සාර්ථකත්වය අපි දිගින් දිගටම දැක්කා. ඒකේ ණයත් ගත්තා. කොළඹ වරාය හදන්න ජපානෙන් ණය ගත්තා. නමුත් වරාය තුලින්ම ආදායම ආවා මේ ණය ගෙවන්න. පහු කාලයක් වෙනකොට වරායෙන් මහ භාණ්ඩාගාරයකටත් මුදල් දෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ එතන සාර්ථකව ඒ වරාය ප්‍රසාරණය වුණා. නමුත් හම්බන්තොට උනේ වරායක් ලොකුවට හැදුවා අර ඒ වරාය හදපු
ප්‍රමාණයට අපිට කිසිම විදියකින් බිස්නස් ලැබුණේ නැහැ. යම් කිසි විදියකින් ওই වාහන ප්‍රතිඅපනයනයක් තිබුණා. නමුත් ඒ වරායේ මේ ණය ප්‍රමාණය ගෙවීමට කිසිසේත්ම හැකියාවක් වුණෙත් නැහැ. ඊට අමතරව ඔබතුමා කියපු විදිහට වරාය පරිභාෂිතව වෙළඳ කලාප නව හෝටල් ඒ කිසි දෙයක් ඇති වුණෙත් නැහැ. කියන්නේ ආයෝජකයන්ගේ පැත්තෙන් ඉල්ලීමක් තිබුණේ නැහැ මේ වරායට. එතකොට දැන් අනිත් පැත්තට අපි ආයතේ ප්‍රශ්නෙම ඇහුවොත් දැන් ඔබ කිව්වා කොළඹ වරායේ ක්‍රමානුකූලව ක්‍රමක්‍රමයෙන් අර හරියට මිනිස්සෙක් ධෛර්යයෙන් දියුණු වෙන මිනිස්සු ඉන්නෝනේ. ඒගොල්ලෝ කුඩාවට පටන් ගන්නවා, කුඩා ව්‍යාපාර කටයුතු කළා, ක්‍රමක්‍රමයෙන් තමගේ ව්‍යාපාරික කටයුතු වර්ධනය කරගෙන එහෙම ඒ ආකාරයට ජාත්‍යන්තරය ජය ගන්න ව්‍යාපාරිකයෙක් දක්වා දියුණු වෙලා එනවා. ඒ වගේ දැන් ඔය ඔබ කිව්ව කොළඹ වරායේ උදාහරණ ඒ ආකාරයට, ඒ වගේ යම් කිසි ආකාරයක හම්බන්තොට වරාය මුලින්ම පොඩියට පටන්ගෙන ක්‍රමක්‍රමයෙන් පරිවාර සේවා ඊට සමානුපාතිකව දියුණු වෙලා එන තත්ත්වයකදී නැවත නැවතත් වර්ධනය කරගෙන යන තත්ත්වයක් තිබුණා නම් මේ ආකාරයේ චීන ශ්‍රී ලංකා හවුල් ව්‍යාපෘතියක් ලෙස ඉදිරියට අරගෙන යන්නේ නැතුව අපේ රටටම කරගෙන යෑමේ අවස්ථාව තිබෙනවා කියන කාරණේද ඔබ කියන්නේ? ඔව්, මම කියන්නේ කාරණා දෙකක්. හවුල් ව්‍යාපාර කරන එක නරක දෙයක් නෙමෙයි. දැන් කොළඹ ගත්තත් දැන් අද වෙනකොට අපි හවුල් ව්‍යාපාර කරනවා. නමුත් ප්‍රශ්නේ තිබුණේ හම්බන්තොටට ඔය සැලැස්මක් තිබුණේ නැහැ කොහොමවත්ම වාණිජීකරණය කරන්න. කොහොමද මේක ඉදිරියට අවුරුදු 5-10 වෙනකොට කොතනද මේක ඉන්නේ කියලා. අනිත් එක තමයි දැන් අපි දකුණු ආසියාව ගත්තොත් දැන් කොළඹ තියෙන කොළඹ ලොකුම වරායක්. එතකොට මේ ධාරිතාව ඇත්තටම අවශ්‍යද කියන ප්‍රශ්නේ අහන්න. කොළඹත් හම්බන්තොටත් විශාල ධාරිතාවක් ඇති වරායවල් දෙකක් හැදීමේ ප්‍රතිඵලය කුමක්ද? මොකද ප්‍රාග්ධනය හුඟක් යනවනේ. එතකොට මේ දෙකම නඩත්තු කරන්නත් ඕන, මේ දෙකටම බිස්නස් ගේන්නත් ඕන. මම දැකලා නැහැ වෙන කේන්ද්‍රස්ථානවල තරඟකාරී වරායවල් දෙකක් එක ළඟ තියෙනවා. ඒ උතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඉතින් කොළඹ මම දන්න කාලේ මම කොළඹ වරායේ අධ්‍යක්ෂක කෙනෙක් හැටියට කතා කරා 2000වල්. ඒ වකට හිටපු ශ්‍රී ලංකාවේ ප්‍රධානම මුදල් ඇමතිතුමා තමයි වරාය පාරව හිටියේ රොනි ඩිමෙල් ඇමතිතුමා. එතුමත් එක්ක මම මේ ගැන සාකච්ඡා කරනකොට මට පැහැදිලිව මතකයි, මට අධ්‍යක්ෂවරයෙක් වතින් කියනවා හම්බතර නම් කිසි දිනක මේ ණය අරගෙන හදන්න යුතු වරායක් නෙමෙයි. ඒක හදන්න ඕන පළමුව කොළඹ දකුණු වරාය සම්පූර්ණ කොට එයින් ලැබෙන ආදායමෙන් කුඩා කොටසක් හම්බන්තොටට දාලා ඔයිල් ජැටියක්, කියන්නේ අර බංකරින් නැවුවලට තෙල් සපයන්න ජැටියක් හදමු කියන අදහසෙන් තමයි අපි හිටියේ. නමුත් මේවා ඉතින් කාලෙන් කාලට ලංකාවේ පහුගිය අවුරුදු 20 ගත්තොත් දේශපාලන අරමුණු මත කරපු ව්‍යාපෘත නිසා වරාය ක්ෂේත්‍රය විනාශ වෙලා තියෙනවා. අද අප සමග කතාබහේ සිටින්නේ කොළඹ නැවුගත කරන්නන්ගේ විද්‍යාපීඨයේ කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් මාස්කෝරාල මහතා. අපි කතා කරමින් සිටින්නේ හම්බන්තොට වරායේ සහන ගිවිසුම පිළිබඳව. ඒ වගේම දැන් ලෝකේ වරාය ව්‍යාපාරික කටයුතු, මේ නාවික ව්‍යාපාරික කටයුතු කෙරෙන ආකාරය එදා කොහොමද තිබුණේ, අද දැන් ඔබට ඔබේ අත්දැකීම් සමග එදා තිබුණු ප්‍රවණතාවය කොහොමද ලෝකේ වෙනස් වෙමින් යන්නේ? එතකොට ඒ ප්‍රවණතාවය වෙනස් වෙමින් යෑම මේ හම්බන්තොට ගිවිසුමට කොහොමද බලපාන්නේ? මෙහෙමයි, ලෝකේ නැව් සමාගම් ගත්තොත් ප්‍රධාන වශයෙන්ම අපි කතා කරමු බහලුම් පිළිබඳ නැව්ගත් සමාගම් ගත්තොත් 25ක් විතර ප්‍රධාන ඒවා තිබුණා මෙච්චර කලක් යනකම්. නමුත් අද මේ බහලුම් ප්‍රවාහනය කරන නැව් සමාගම් සංකෝචනය වෙමින් පවතිලා විශාල සමාගම් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ ලෝකේ ගත්තොත් ප්‍රධාන සමාගම් පහක් විතර තමයි දැන් අද 80%ක් කන්ටේනර් මාකට් එක නැත්තම් බහලුම් මාකට් එක පරිහරණය කරන්නේ. يعني සමාගම් පහක්. පහක්. අද වෙනකොට ඔක පහකට 80%ක වෙළඳපොලේ කොටසක් ලැබිලා තියෙනවා. يعني ලෝකේ. ලෝකේම. ලෝකේ රටවල් ගත්තොත් නාවික ශාස්ත්‍රයේ ප්‍රධාන වශයෙන්ම ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, චීනය, ග්‍රීසිය සහ යුරෝපයේ නෝර්වේ වගේ රටවල් තමයි. ඒවට මොකද අධික ප්‍රාග්ධනේ යන ක්‍රියාවලියක් තමයි නැව් සෑදීම. ඊට පස්සේ ඒවයින් ලැබෙන ලාභය ගන්නත් සැහෙන කලක් ඉන්න ඕනේ. ඒ නිසා ශක්තිමත් ආර්ථිකයක් තියෙන රටවල් වලට තමයි සාමාන්‍යයෙන් ඔය නැව් අයත් වෙන්නේ. ඒක තමයි අපිට සිලෝන් ෂිපින් කෝපරේෂන් එක වහන්න උනේ. අපිට තරඟ කරන්න බෑ. මේ ඒක නිසා තමයි ඉතින් අද ලෝකේ හැදිලා තියෙන්නේ කන්සෝටියම්ස් කියන විශාල නැව් සමාගම් එකතු වෙලා හැදිච්ච විශාල කන්සෝටියම්ස් වලින් තමයි තීරණය කරන්නේ කොහොමද ඒගොල්ලන් ඒගොල්ලන්ගේ නැව් මුහුදුගත කරන්නේ කියලා. මොන මාර්ගය හරහාද, මොන වෙළඳ පොළවල් වලට කොච්චර යන්නේ, මොන සයිස් නැව්ද යන්නේ කියලා තීරණය කරන්නේ නැව් සමාගම්. දැන් ඔය හම්බන්තොට ගත්තොත් ඒක තමයි මම කියන්නේ. දැන් අපි කිසි දිනක නැව් සමාගම් වලට කතා කරලා තිබුණේ නැහැ. ඕගොල්ලන් කැමතිද මේ වරායට එන්න, ඕගොල්ලන්ට පුළුවන්ද මෙතන ප්‍රතිඅපනය කරන්න, එහෙම නැත්නම් කොළඹ එහෙම කරනවද, ඒ සාකච්ඡාවක්
කිසි තැනක තිබිලා නැහැ. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. ඒකයි මම කිව්වේ වෙළඳ පොළ සමීක්ෂණයක් හරියට කළා නැහැ. ඊට අමතරව අපි ගත්තොත් එනර්ජි එහෙම නැත්නම් මේ තෙල් ප්‍රවාහනය කරන ගෑස් ප්‍රවාහනය කරන ඉතින් ලංකාවට එන්න හේතුවක් නැහැ. ලංකාව වෙළඳ පොළක් නෙමෙයි. ඉතින් ඔවුන් අර හම්බන්තොට හරහා විශාල දාස් ගාණක් නැව් යනවා. ඉතින් අපේ අර කතාවට හැමෝම කියන මෙච්චර නැව් යනවා අච්චර නැව් යනවා. ඒ නැව් ඔක්කොම සිග්නල් දාලා ලංකාවේ හරහවලට එන්නේ නැහැ. ඒක අවශ්‍යතාවයක්. බාණ්ඩ ගෙනියන්න අවශ්‍යතාවයක් තියෙන්න ඕන. ඒක තමයි නැති වුනේ. ඉතින් ඒ දේ කරපු නැති නිසා තමයි අපිට පැහැදිලිව පේන්නේ අවුරුදු 5ක් වරාය විවෘත කළත් කිසිම නැව් සමාගමකින් කියන්නේ නැහැ ඉල්ලීමක් කරාමත් අපිට මෙතන කොළඹට එන්න ඕන කියන කතාව අද වෙනකන් මම නම් කොහෙවත් අහලා නැහැ. ඒතකොට දැන් අපි කියමු දැන් රාජ්‍යයක් විසින් නාවික ව්‍යාපාරික කටයුතු කිරීම, දැන් බංකරින් වගේ සේවාව, ඒ කියන්නේ නාවික තෙල් සැපීම් වගේ දේවල් කිරීම සහ දැන් ඔබ ওই කියන ආකාරයේ ලෝකේ නාවික ව්‍යාපාරික කටයුතු සමාගම් ගණනාවක් අතරට සංකෝචනය වීම, මේ වගේ කාරණාත් එක්ක බලනකොට මේවා තරඟකාරී ලෙස කිරීමට හැකියාව දැනට තිබෙන්නේ මේ රාජ්‍යංශයට වඩා මේ පෞද්ගලික අංශයට කියන කාරණේ තමයි අපිට වැටහෙන්නේ. පැහැදිලිව පහුගිය දශක කීපයක් තුළ මම කියපු රටවල් වල පුද්ගලික අංශයෙන් විශාල ලෙස ආයෝජනය කරලා තිනවා. සමහරලාට රජයන් වලින් ආධාර දෙනවා. නමුත් ඒවා කළමනාකරණය කළා ලොක වෙළඳපොළේ ක්‍රියාත්මක කරන්නේ මේ සමාගම් වලින් තමයි. උන්ට තමයි ශක්තිය තියෙන්නේ. දැන් ඔය බංකරින් කියන එක ගත්තොත් ඒකයිලක් තවත් කොමෝඩිටියක් නැත්තම් තෙල් නැත්තම් මේ කොටස් වෙළඳ පොළ වගේ බොහොම සරලව උච්චාවචන දෙයක් තමයි මේ තෙල් මිල. එතකොට මේ අපිට අපි ඔතන ගිහිල්ලා හම්බන්තොට ඇත්තටම අපි ඒක බොහොම ප්‍රශ්නයක් කරගත්තා. අපි ගිහිල්ලා වරාය අධිකාරියෙන් මේ බිස්නස් එක කරන්න ගියා. එතනදිත් අපි පළවෙනි අධිරේම විශාල පාඩුවක් ලැබුවා. මොකද ලෝක වෙළඳ පොළේ ඒ දවස්වල අර බැරලේ 148ට තිබිල එක කඩන් වැටුණා. කඩන් වැටුණාම අපි ගෙනාපු ටොන් 17000ක් විතර ප්‍රමාණයක් විකුණ ගන්න බැරි වුණා. එතකොට අර බ්‍රංකර් කියන එක ඕක කරන්නේ බ්‍රෝකර්ස්ලාගේ බිස්නස් එකක්. ඒකට විශාල තාක්ෂණික දැනුමක් තියෙන්න ඕන. වෙළඳ පොළ ලෝක පුරාම විහිදිලා තියෙනවා. ඒක අපේ වරාය අධිකාරියට තියා රටටවත් නැහැ. එතකොට අපි ඔය අනවශ්‍ය දේවල් කරන්න ගිහිල්ලා තමයි අපි ඔය එතනදී අමාරු වෙන්නේ. අපිට එතනදීත් කරන්න තිබුණේ පිටරට සමාගම් වලට ආරාධනය කරන්න මේ තැන පාවිච්චි කරන්න මෙතන හොඳ තැනක් අපි දෙන්නම් අපි ඇවිල්ලා අර ලෑන්ඩ්ලෝඩ් නැත්තම් කුලියට දෙනවා වගේ තැනක් වැඩක් තමයි අපි අපිට තියෙන හැකියාව. ඕක අපි නොකර අපි බිස්නස් එකක් කරන්න ගියා. ඒකිනුත් අපි ඇත්තටම වැටුණ හම්බන්තොට පළවෙනි අධියරෙන්ම. ඒ වගේම ඔබ නාවික ශාස්ත්‍රයේ ප්‍රවීණයෙකු ලෙස මේ හම්බන්තොට වරායේ සහන ගිවිසුමේ පිළිබඳව ඔබට මොකද හිතෙන්නේ? ඒක එහි තිබෙන තත්ත්වය පිළිබඳ ඔබේ අදහස? මෙහෙමයි, සහන ගිවිසුම දැන් කොළඹ ක්‍රමයට තමයි ගිහින් තියෙන්නේ. කියන්නේ 115ක් තමයි පර්යන්ත වලින් අපිට ලැබිලා තියෙන්නේ. අනිත් අර සේවා සපේන ආයතන වලින් ඊට වැඩිය විශාල ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. නමුත් රටට ආදායමක් එන්නේ ඇත්තටම පර්යන්ත හරහා තමයි. දැන් මම නම් කොළඹ ඉඳන්ම එකඟ නැහැ අපේ රට අපේ පහුගිය අවුරුදු 20 අපේ රජයවල් ගත්ත ප්‍රතිපත්තිය. ඒ කියන්නේ 1997 තමයි ඔය SAGT කියන ආයතනය පුදලිකරණය කරන්න ආවේ. ඒ වෙලෙදිත් වරාය අධිකාරියට ගත්තේ 115යි. මම හැමදාම මම ඒ අංශවල වැඩ කරා. මම බොහොම සටනක් දුන්නා 115 අඩුම ගානේ 125ක් කරගන්න. මොකද මේක කොළඹ ගත්තොත් ඇත්තටම රත්තරන් ආකරයක් වගේ. අද පටන් ගත්තාම අපි දන්නවා හෙට බිස්නස් පටන් ගන්න. බිස්නස් එනවා කියලා. ඒ වගේ තැනකදී අදටත් ගත්තොත් ඔය SAGT CICT කියන ආයතන වලින් ඒ 115න් විශාල ආදායමක් එනවා කොළඹ වරායට. අර 115. ඔක 125 වුණා නම් ඔයිට වැඩිය රටටත් හොඳයි. මොකද අපිට ගෙවන්න තියෙන ණය. දැන් කොළඹ වරායේ දිය කඩනයත් අපි ඩොලර් මිලියන 450ක මහජනතාව ණය අරගෙන හදලා තියෙන්නේ. ඒකට ආයෝජනයක් කළා නැහැ කවුරුවත්. ඒතර අපේ රටේ මිනිස්සු තමයි ඒ ණය ගෙවන්නේ. එතකොට අර පර්යන්තවල අපි හැමදාම ලොකු වැරද්දක් කරා වගේ 115ද. ඉතින් අපිට දැන් හම්බන්තොටට ගිහිලා තව කෙනෙක්ට කියන්න බෑ නේ. අපි ඊට වැඩිය අපිට ඕන කියන තර්කය අපිට කරන්න අමාරු වුණා. ඒක තමයි අපි ඔතන හිර වුණේ. ඉතින් මගේ පුද්ගලික අදහස නම් 115 කියන එක මදි. නමුත් ඒක කොළඹටත් අදාළයි හම්බන්තොටටත් අදාළයි. අප සමග කතාබහේ සිටින්නේ කොළඹ නැව්ගත කරන්නන්ගේ විද්‍යාපීඨයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාල මහතා. අපි කතා කරමින් සිටින්නේ හම්බන්තොට වරායේ සහන කිවිසුම පිළිබඳව. අපේ සාකච්ඡාවේ අවසාන භාගයට අපි පැමිණ තිබෙනවා. ඒ වගේම ගොඩනගෙන තවත් තර්කයක් තමයි මේ ක්‍රා ඇල හරහා ඉදිරියේදී ක්‍රා ඇල නිර්මාණය කරොත් මේ දින ගණනාවක් අඩුවෙන් මේ ක්‍රා ඇල හරහා එන්න පුළුවන්. එතකොට ඔය දැනට තිබෙන නාවික මාර්ග වෙනස් වෙලා මේ හම්බන්තොටට විශාල අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ චීන හම්බන්තොටට ඇහැගහගෙන ඉඳලා මේක ගත්තේ කියන කාරණය. ඔබ නාවික ශාස්ත්‍රයේ තිබෙන අත්දැකීම්, ඒ වගේම මේ ක්‍රා ඇල කියන
කටයුත්ත පිළිබඳව ඒක ඇත්තටම වෙන දෙයක්ද සමහරු කියන තාම නම් ඒක වෙලා වෙන්නේ නැහැ. ඒක අදහසක්වත් නැහැ මේ ක්‍රායල දින 1යි 2යි ඉතුරු වෙන්නේ මහලොකු දිනයක් ඉතුරු කරගන්න ඔච්චර ඩොලර් يعني බිලියනයක් විතර වියදම් කරාවිද මේ වගේ ආයෝජනයකට මේ වගේ තර්ක විතර්ක මතුවෙනවා ඔබේ අදහස මොකක්ද? ඔව් කාරණා දෙකක් තියෙනවා. චීනේ ගත්තොත් චීනෙට තියෙනවා විශාල සැලැස්මක් one belt one road කියලා. එක පතයක් එක තීරයක් කියලා. يعني ඔය නව සිල්ක් රෝඩ් එක කියලාත් කියනවා. රටවල් 65ක ආයෝජනය කරනවා චීනය මුහුදු මාර්ගය සහ ගොඩවින් මාර්ගය හරහා. රටවල් කිව්වහම යුරෝපය, අප්‍රිකාව, දකුණු ආසියාව, ආසියාව කියන රටවල් 65ක ඔවුන්ගේ ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කරන්න සැලැස්මක් චීන ජනාධිපතිතුමා විසින් 2013 දී පටන් ගත්තා. ඒකේ ප්‍රධානම ස්ථානයක් තමයි ලංකාව. මොකද ලංකාවේ පිහිටීම. එතකොට මම නම් දකින්නේ චීනෙට දැන් මේ වරාය ගන්න වෙන කිසිම කෙනෙක්ගේ ඌවණාවක් තිබුණේ නැත. ඇත්ත කතාව ඒක තමයි හම්බන්තොට ගන්න. එතකොට චීනේ දැන් මේකට ණයකුත් දීලා තියෙනවා. එතකොට චීනෙට තියෙනවා මේ one belt one road කියන සැලැස්ම. ඒකෙදි ප්‍රධාන ස්ථානයක් ගන්න තැනක්. ඉතින් ඔවුන්ට අනාගතය දිහා බලලා ඔවුන් මේක ආයෝජනයක් හැටියට කරා. ඔවුන් සමහර විට මේකෙන් ලාභ බලාපොරොත්තු වෙන්නේකුත් නැහැ පහු ඉදිරි අවුරුදු 10ට. මොකද ඔවුන්ට අවශ්‍ය ස්ථානයක් ඔවුන් දැන් ස්ථාවරව දකුණු ආසියාවේ තියෙනවා, පකිස්තානයේ තියෙනවා, මියන්මාර් වල තියෙනවා ආයෝජනය කරලා. අපිට වැඩි ආයෝජනය කරලා තියෙනවා මේ රටවල් දෙකේ. පකිස්තානයේ ගත්තොත් බිලියන 46ක්. මියන්මාර් වල වරායට විතරක් බිලියන 10ක ආයෝජනයක් කරනවා ඒගොල්ලෝ. ඒකට ඕක තමයි එක කතාව. ඒ අතරේ තමයි මමත් මේ අහගෙන ඉන්නවා හුඟක් විද්‍යුත් මාධ්‍ය වල, Facebook වල කියනවා මේ ක්‍රාකනල් කියන එකක් එනවා. ඒක නිසා තමයි මේක කරන්නේ චීනෙට හම්බන්තොට ඒකයි වැදගත් ලොකු කතාවක් කියනවා. මම නම් ඒක කිසිසේත්ම පිළිගන්නේ නැහැ. ක්‍රාකනල් කියන එක ඇත්තටම අවුරුදු 400ක් 300ක් විතර පරණ අදහසක්. දික් සැරින් සැරේ මතුවෙනවා. මේ පහුගිය කාලේ තායිලන්තයේ නවරජතුමාවට පස්සෙත් ඒ හමුදා නිලධාරීන් කියනවා මේක කරන්න. මේක කරොත් පළවෙනිම පහර වදින්නේ සිංගප්පූරුවට. සිංගප්පූරුවේ ප්‍රතිආපන වලින් 30ක් 40ක් අඩුවේ කියන එක තමයි ඒ නැගෙනහිර ආසියාවේ පැත්තේ කටවල් කියන්නේ. නමුත් මේ ආයෝජනය වටින් නැති එකක්. මොකද මම එහෙම කියන්නේ දැන් ලෝකේ තියෙන ප්‍රධාන කැනල් දෙකක් ඔය වගේ එකක් තමයි සුවස් ඇල, අනිත් එක තමයි පැනමායල. දැන් පැනමායල හැරුවේ නැත්නම් නැව් යන්න ඕන දකුණු ඇමරිකාව වටෙන්. ඒ කියන්නේ සති දෙකකට වැඩි කාලයක් යනවා සාමාන්‍ය නැවකට ඒ ගමන කරන්න. සුවස් ඇලත් එහෙමයි. සුවස් ඇල කැපුවේ නැත්නම් අප්‍රිකා මහද්වීපය වටෙන් තමයි යුරෝපයට යන්න වෙන්නේ. එතකොට සති දෙකක කාලයක් ඇඩිෂනල් යනවා. නමුත් මේ ක්‍රාකනල් එක කැපුවා කියලා වෙනස දවස් එකමාරයි. එතකොට ඒකට ආයෝජනය ඩොලර් බිලියන 32ක් දැනට මුලා දියරේ. ඊට පස්සේ නැවක් ඒක හරහා යනකොට ලොකු ගාස්තුවක් ගෙවන්න ඕන. ඒ කිසි ප්‍රායෝගික තේරුමක් නැති වැඩක් තමයි මම දකින්නේ. මොකද මේ වියදමයි ඒකේ ප්‍රතිලාභයි බැලුවහම ඊට අමතරව මේකේ දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා දන්නවා තායිලන්තයේ දකුණු ප්‍රදේශයේ බෙදුම්වාදී කොටසක් ඉන්නවා. මේ මුස්ලිම් බෙදුම්වාදී අන්තවාදී කොටසක් ඉන්නවා. ඔවුන් දැන් තායිලන්තයේ ප්‍රශ්න ඇති කරන දකුණු දිග ප්‍රදේශ. ඉතින් තායිලන්තය කඩලා මැදින් ඇලක් දැම්මොත් අපිට කියන්න බෑ ඉදිරි අවුරුදු 100ේදී මේක මොන ප්‍රශ්නයක් ඒගොල්ලන්ට ඇති වෙයිද කියලා. ඉතින් ඒ ප්‍රශ්නේ ඒගොල්ලන් දන්නවා. ඒක නිසා මේ අපේ ලංකාවේ තමයි දැන් මේ ඇල හදලා ඉවර කරලා තියෙන විදිහට තමයි කතා කරන්නේ. කිසිම සත්‍යතා අධ්‍යයනයක් කළා නෑ. කිසිම ගණන් හිලව්වක් හදILLක් නෑ. මම දකින හැටියට නම් මේක තාම සීනියක් පමණයි. ඉතින් ඒක උඩ මේ කොළඹ හරි හම්බන්තොට වරායට මේ වාසියක් වෙනවයි කියන එකත් කිසිම පදනමක් නැති කතාවක්. ඇත්තට මේක අපිට වාසියක් වෙන්න පුළුවන් එහෙම එකක් ආවොත්. මොකද සාමාන්‍ය විශාල නැව් හැම තැනම නවත්තන්නේ නැහැ. හැම බස් වලට කීම නවත්තන්නේ නැහැ. ඒසට ඒගොල්ලන් තායිලන්තයේ සමහර විට ලොජිස්ටික් සෙන්ටර් එකක් හදයි. එහෙම උනොත් වෙන්නේ සිංගප්පූරුවටත් වදිනවා අපිටත් වදිනවා. එහෙම එකක් වුණොත් අනාගතයේදී. ඉතින් ඒක මං හිතන්නේ තාම අපිට වාසියක් වෙනකන් බලාගෙන ඉඳීමේ පළක් නැහැ වගේ දෙයක්. කිසිම පළක් නැහැ. අපිට අපේ ප්‍රධානම ජනනය කරන්නේ දකුණු ආසියාව, ඉන්දියාව තමයි අපේ ප්‍රධානම මහද්වීපය. අපිට මේ කොළඹට මේ දැනටත් ගේන්නේ 70% ප්‍රතිආපන ඉන්දියානුව. ඉතින් අපි මේ වෙන වෙන දේවල් කතා කරලා කාලිනාස්ති කරන එකේ කිසිම තේරුමක් නැහැ. ඒ වගේම තවත් තර්කයක් ගොඩනැගෙනවා හම්බන්තොට වරාය චීනය මේ ආකාරයට සමාගම පැමිණීමත් සමග කොළඹ වරායට මුසි පහරක් වදී කියලා. මෙහෙමයි දැන් මේ කලාපයේ ජනනය වෙන භාණ්ඩ ප්‍රමාණය ගත්තොත් කන්ටේනර් වලින් ගත්තොත් මිලියන 18ක් වගේ තමයි දැනට තියෙන්නේ. එතකොට මේ ඉන්දියානු වරායවලුත් දියුණු වෙනවා, පකිස්තානි වරායවලුත් දියුණු වෙනවා. එතකොට අපිට කොළඹ වරායට වෙනවා. ඒවත් එක තරඟ කරන්නේ. ඒ අතරතුර දැන්
චීන සමාගම් ආයෝජනය තරහා ඔවුනුත් පරියන්තයක් දැම්මොත් මේ තියෙන කොටස බෙදා ගැනීමක් නෙවෙන්නේ. වර්ධනය වේගයේ 10ක් 15කින් වැඩි වුණ නැත්නම් හැමතැනටම මේ අවශ්‍ය පරිමාණයට අවශ්‍ය මේ භාණ්ඩ ලැබෙන්නේ නැහැ. ඒක නිසා කොළඹ යම් කිසි වවුන් ට්‍රාන්ස්ෂිප්මන්ට් නැත්නම් ප්‍රතිපන්නයන ටර්මිනල් එකක් දැම්මොත් කොළඹට යම් කිසි බලපෑමක් එන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. එතකොට දැන් මේ හම්බන්තොට වරාය මේ සහන ගිවිසුමත් සමග කතා වෙනවා මේ සංවර්ධන කලාපයක්. අක්කර 15000ක් ගැන කතා කරා. පසුව දැන් රජය සඳහන් කළා එහෙම 15000ක් දුන්නේ නැහැ. මේ වරාය ඇතුලේ ප්‍රදේශය විතරයි දැනට. හැබැයි අනාගතයේදී ඒ වෙනි සංවර්ධන කලාපයක් ගැන කතා වෙනවා. ඒතර මේ වෙනි සංවර්ධන කලාපයක් ඇයි වැදගත් වෙන්නේ? ඒක තමයි අපේ අවස්ථාව රටක් හැටියට. මොකද අපේ රටේ පිහිටීම අනුව දැන් වරාය උතන තියෙනවා. අක්තරම දීලා තියෙන්නේ හෙක්ටයාර 1154ක්. ඒ කියන්නේ අක්කර 3000කට වැඩි අඩු කොටසක් වරාය පරිමිතියට අයත් කොටස තමයි මේ ගිවිසුමේ තියෙන්නේ. ඊට පස්සේ ප්‍රජය කතා කරනවා ආයෝජන කලාප පිළිබඳව. එතකොට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඌව පළාතේ තේ පළාත්වල විදම් ගල කර්මාන්ත ශාලා, කියන්නේ ඒක චීන සමාගම් වලට පමණක් නෙමෙයි. දැන් වරායක් තියෙනවා. ඒක නිසා මෙතන හොඳ පරිසරයක් නිර්මාණය වෙනවා. අලුතෙන් අපිට දැන් කොළඹ, අපි කොළඹ ගත්තොත් කටුනායක ගුවන්තොටුපළ අවට තියෙන වෙළඳ කලාප, ඒ වගේ වෙළඳ කලාප ඇති වෙන්න පුළුවන්. ඔය අක්කර 15000ක් කතාව ඔතන තමයි තියෙන්නේ. එතනදී තමයි අපිට වැදගත් වෙන්නේ රටක නිෂ්පාදන ආර්ථිකය කියන එක ගොඩනංවන්න. يعني විදේශ ආයෝජන ගෙනල්ලා joint ventures හදලා අවසාන තප්පර නව ආයෝජන කරන්න පුළුවන් හොඳම ස්ථානයක් වෙන්න පුළුවන් අනාගතයේදී. අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ සාකච්ඡාවට පැමිණීම සම්බන්ධයෙන්. අපි අද සාකච්ඡා කළේ කොළඹ නැවගත කරන්නාගේ විද්‍යාපීඨයේ ප්‍රධාන විධායක නිලධාරි රොහන් මාසකෝරාල මහතා සමග. අපි BIS 24/7 සාකච්ඡාවෙන් සමුගන්නවා. අපි අලෙත් මෙවැනිම සාකච්ඡාවකින් හමු වෙමු. Thank you.